මිනිසුන්ගේ ඇතුළු හද ගැබ එළියට අරගෙන කන පිටපෙරලා එහි වූ අඳුරු සන්තානය හෙළිදරව් කිරීම යනු සිනමාකරුවෙකුට ලැබෙන ලොකුම අභියෝගයක්. බර්ග්මාන් වැනි සිනමාකරුවන්ගේ සිනමා කෘතිවල පවා අප දකින්නේ මේ අපූරු රත්නය. ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් ලාංකික සිනමාවේ සෙසු සිනමාකරුවන් අතරින් වෙනස් වීමේදී ඔහු මිනිසුන්ගේ ජීවිතවල වූ අභ්‍යන්තරයේ සංගවාගෙන සිටි ගූඩ වූ රහස් එළියටගෙන අප හමුවේ ගෙන හැරපාන්නට දක්ෂකම් පෑ අපූරු සිනමාකරුවකු බව නැවත නැවත කිව යුතු නොවේ. ඔහුගේ දෙලොවක් අතර නරඹුවත් අග්‍රගන්න නිර්මාණ ඵලය වූ නිධානය නරඹුවත් එය එසේමයි. අහසින් පොළවට තවත් එබන්දා 1978 දෙසැම්බර් 15 වෙනිදා තිරගත වීම ආරම්භුණු අහසින් පොළවට චිත්‍රපටයේ නවකතාව අයිලින් සිරිවර්ධනගේ. අයිලින් සිරිවර්ධනගේ මේ නවකතාව තෝරා ගැනීම ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් විසින් සිදු කළ එකක් නොවේ. එකම මේ තෝරාගෙන ලබා දී තිබුණේ ලංකාවේ පරිපාලන ශාස්ත්‍රයේ ඉහළම පුද්ගලයෙකු ලෙස එකල සවස්වන DBIS සිරිවර්ධන මහතාගේ ඉල්ලීම පරිදි. අයිලින් සිරිවර්ධන විශාඛා විද්‍යාලයේ සහ සමුද්‍ර දේවී විද්‍යාලවල හිටපු විදුහල්පතිතුමිය එතුමියගේ සැමියා තමයි මේ IPBS DBIS සිරිවර්ධන මහත්මය. ඉතින් එතුමන්ගේ ඉල්ලීමට තමයි මේ චිත්‍රපටය තෝරාගෙන තිබෙන්නේ. කොහොම වුණත් මේ නවකතාව පසෙ කළා අපූරු තිර නාටකයක් රචනා කරන්නට තිස්ස අබේසේකරන් සමත් වුණා. මේ තිර කතාව හරි අඩක් ලියද්දී මේ චිත්‍රපටයට ඉතාම වැදගත් නිෂ්පාදකවරයෙකු වෙනවා. ඒ U.W. සුමතිපාල. එයට පෙර උන්නත්දාහයි මලත්දාහයි චිත්‍රපටය නිෂ්පාදනය කළ සුමතිපාල මුල් වතාවට ඉතාම ගෞරවනීය චිත්‍රපටයක් නිෂ්පාදනය කිරීමට එකතු වෙනවා අහසින් පොළවට චිත්‍රපටය හරහා. අහසින් පොළවට චිත්‍රපටය පාදක වෙන්නේ සරත් නැමති වෛද්‍යවරයා වට. තාත්තේ මේ තමයි සරත්. මගේ හොඳම යාළුවා. අපි දෙන්නම කොලෙජ් එකෙත් එක ටීම්. අයියා මට කියලා තිබුණා ගැන. මම මොන වගේ කියලා කිව්වද? ඔය හරියට ලැජ්ජයි කියලා කිව්වා. අදට අපි බැඳලා හරියට මාසෙයි. ඒක මතක් වෙන මං කේක් එකක් හැදුවා. ඔහුගේ භාර්යාව මිය ගිහිල්ලා. ඔහු ප්‍රසව හා නාරි වේද පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයෙක්. ඔහුගේ භාර්යාව මිය යන්නේ දරු ප්‍රසූතියක් ඇතුළත. මේ සිදුවීම ඔහුට මහත් කම්පනයක් ඇති කරනවා. මේ නිසා ඔහු මේ තම වෛද්‍ය වෘත්තේ තමා විශේෂත්ව ලැබූ මේ අංශයෙන් ඉවත් වෙලා ඉන්නේ. ඒත් ජීවිතේ නැවත නැවත හාරා උස්සනට ඔහුට අවස්ථාවක් පහළ වෙනවා. ඒ තමන්ගේ ඉතාම හිතමිත්‍රයා වූ නැතහොත් තමන්ගේ ඉතාම හිතවත් මිත්‍රයා මෙන්ම මස්සිනාද වූ එනම් භාර්යාවගේ සහෝදරයා විදේශයක ඉඳන් ඇවිල්ලා සරත්ව තමන්ගේ මහගෙදරට අරගෙන යනවා. කලකට හෙට කුඩා දැරියක්ව සිටපු තමන්ගේ භාර්යාව විනිතාගේ නැගණිය ඒ වන විට නව යෞවන තරුණිය. මට සමාවෙන්න සරත් අයියා. අර රෙකෝඩ් එක ප්ලේ කරපේකින් අයියගේ හිතේ වේදනාවක් වුණා නම්. මම හිතේ අක්කාස්ම කරන සින්නින්ද අයියත් අහන්න කැමති වී කියලා. ඒක නේන්නම් එමානි. කවුරුත් ඒ ගැන හොයලා බලන්නේ නෑනේ. එමානිස්ටවත් බැරිද මට කාවරි හොයලා දෙන්න. අපි හොයලා නොදුන්නට දැනටමත් හොයාගෙන ඇති. ඒ සීරම් පැතුම් හිටියෙන්නේ කියලා මං අද දෙවියන්ට කන් ලව් කළේ. ඒ පැතුම් මායක කියන්න බැරි ඒවද? නෑ සරත් අයිය. ආසින් පොළඹට චිත්‍රපටය ඔබගේ සිනමා ජීවිතය තුළ නරඹිය යුතු චිත්‍රපටයක්. මේ චිත්‍රපටය සම්බන්ධයෙන් බොහෝ විචාරකයන් පහර දුන්නේ ලෙස්ටර් ජේම්ස් පීරිස් එවකට පැවති නවරල්ලේ චිත්‍රපට හා සමපාත නොවන බව ප්‍රකාශ කරමින්. නමුත් සර්වකාලීන කෘතියක් යනු නවරැල්ලක් හෝ ඒ යුගයට අදාළ චිත්‍රපට හෝ කලාකෘති නිර්මාණය කිරීම නොවේ. ඒවා සර්වකාලීනයි. අහසින් පොළවට එබඳු සර්වකාලීන ගුණ සහිත චිත්‍රපටයක්. මේ චිත්‍රපටය රුක්මණි දේවි නැමති අපේ මුල්ම සිනමා නිලය ලෙස්ටර් ජේම්ස් පීරිස් තාගේ චිත්‍රපටය රඟපෑපු එකම අවස්ථාව කලක්. ඉන්දියානු සිනමාකරුවන් ඇසුරෙහි හැදුණු වැඩුණු රුක්මණිට බොහෝ අවස්ථාවල ඇගේ ප්‍රතිභාවන් දක්වන්නට ලැබුණේ නැහැ. ඇයට සිද්ධ වුණේ ගායනින් සීමා වන්නට. ජීවිතයේ අවසාන මොහොතේදී ඇයට මේ මහා සිනමාකරුවත් එක්ක කටයුතු කරන්නට ලැබෙනවා. චිත්‍රපටය රඟපාන්නට පමණක් නොවේ ගායනා කරන්නට. ඇය ඒ අවස්ථාව ඉතා ඉහලින් තමන්ගේ ලකුණු පෙළ ලබා ගන්නවා. ලෙස්ටර් ජේම්ස් පීරිස් මේ චිත්‍රපටයේ රුක්මණිගේ රඟපෑම අතිවිශිෂ්ටයි. මේ චිත්‍රපටයේ ආ ගීත අදටත් අතිශය ජනප්‍රියයි. උපුල් නුවන් විදහා ඔබ සිනාසුනාසා රුක්මණි දේවී ගැයූ
දරු නැලවිලි ගීතය. නිමල් මෙන්ඩිස් නිර්මාණය කළ මෙහි අපූරු සංගීතය ඒ සිනමා කෘතියේ ජීවගුණය තවත් ඉහළට දැක්වුණා. නිමල් මෙන්ඩිස්ගේ ගී තනුත් සරත් ප්‍රනාන්දුගේ සංගීත නිර්මාණය. ආසින් පොළොවට යනු අධ්‍යක්ෂකවරයෙකුගේ සියලු සම්පත් එකතු කළ අපූර්ව නිර්මාණයක්. ආසින් පොළොවට නිෂ්පාදනය කළේ U.W. සුමතිපාල, සම නිෂ්පාදනයේ W.A. ධර්මසිරි, අධ්‍යක්ෂණය ලෙෂ ජේමිස් පීරිස්, තිරාචනය සහ දෙබස් තිස්ස අබේසිකර, අයිලින් සිරිවර්ධනගේ නවකතාව ඇසුරෙන්, කැමරා අධ්‍යක්ෂණය ඩොනල්ඩ් කරුණාරත්න, සංස්කරණය සුමිත්‍රා පීරිස්, සංගීත අධ්‍යක්ෂණය නිමල් මෙන්ඩිස් සහ සරත් ප්‍රනාන්දු, ගී පද රචනා ඔගස්ටස් විනයාගරත්නම්, මිල්ටන් මල්ලවාරච්චි ගැයූ උපුල්නුවන් විදහා ඔබ සිනාසුනා මම සිනාසුනා පුළුන් පොදක් කළමා ළඟ කිවාසනා රුක්මණී දේවී ගැයූ දොයි 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 දොයිය බබා ඇය චිත්‍රපටයකට ගැයූ අවසාන ගීතය එයයි. වි උපාලි පෙරේරා සහ රාජ් පෙරේරා සහාය අධ්‍යක්ෂණය දායක වුණා. කලා අධ්‍යක්ෂණය රලික් සනසිංහ, වේෂණ රූපණය ඊබට් විජේසිංහ, නිෂ්පාදන විධායක එච්.එම්. අබේසිංහ, ශබ්ද පරිපාලනය නිමල් වීරක්කොඩි, රසායනාගාර කටයුතු එස්. තිරනාව කරසු, නිෂ්පාදන කළමනාකරු කේ. සේන, කොණ්ඩාමෝස්තර සෑම් සී පෙරේරාගෙන්. චිත්‍රපටයේ දොස්තර සරත් ලෙස ටෝනි රණසිංහ ඔහුගේ ජීවිතයේ විශිෂ්ට රූපණයක් ඉදිරිපත් කළා. එවගේමයි විනිතා ලෙස රඟපාපු ශ්‍රයානි අමරසේන ඇගෙන් සිනමා ජීවිතයේ ඉතාම වැදගත් අවස්ථාවක්. රුක්මණී දේවී චිත්‍රපටයක අවසාන වතාවට ගීතයක් ගායනා කළින් ගීතයක් ගායනා කරමින් රඟපෑවිත් අහසින් පොළොවට චිත්‍රපටයේ. චිත්‍රපටය පුරාම ඇය ඇද හිටියේ සුදු පහට අඳුමක්. කෙසේ හෝ චිත්‍රපටයේ තිරගත වීමට මත්තෙන් ඇය රියානතුරකට ගොදුරුව මිය ගියා. විජය කුමාතුන්, වසන්ති චතුරානි, ගීතා කුමාරසිංහ, ශාන්ති ලේකා, D.R. නානායක්කාර, එඩි චූනිය, තලතා ගුණසේකර, අජිත් ජිනදාස, සෝමරත්න දිසානායක, අසංකා මොනරවිල, මාපා ගුණරත්න, ක්‍රිෂ්ටි රණසිංහ, ක්‍රිෂ්ටින් බැරැන්ජ, ඊබට් විජේසිංහ, දයා ආල්විස් ආදින් මේ චිත්‍රපටයේ චරිත නිරූපණය කළා. 1979 ප්‍රථම ජනාධිපති සිනමා සම්මාන උළෙලේදී හොඳම අධ්‍යක්ෂකට හිමි සම්මානයේ සම සම්මානය ලෙෂ ජෙමිස් පීරිස්ට අහසින් පොළොවට වෙනුවෙන් පිරිනැමුණා. දක්ෂතම නළුවා වූයේ ටෝනි රණසිංහ, කැමරා අධ්‍යක්ෂණය වෙනුවෙන් ඩොනල්ඩ් කරුණාරත්න, සංස්කරණය වෙනුවෙන් සුමිත්‍රා පීරිස්, රුක්මණී දේවී පසුබිම් ගායනය සඳහා සම්මාන දිනාගත්තා. කලා අධ්‍යක්ෂණය වෙනුවෙන් කුසලතා සම්මානය පිරිනැමුණේ රැලෙක්ස් රණසිංහට. OCIC සිනමා උළලේදීත් නිර්මාණශීලී අධ්‍යක්ෂණ කුසලතා සම සම්මානය දිනාගත්තේ ඔලස්ට ජෙමිස් පීරිස්ට. නිර්මාණශීලී තිර රචනය පිළිබඳ සම සම්මානය තිස්ස අබේසේකර දිනාගත්තා. ආසින් පොළොවට චිත්‍රපටයේ නම සුදු රෝස මල් ලෙස හඳුන්වීමට වෙනස් කරත් ඒ වෙනස් වුණේ නැහැ. එය ආසින් පොළොවට තුන් ඈදුතු නවකතාව, අයිලන් ශිරවර්ධන ලියපු, එය වෙරළෙන් සැවුරට සහ සැවුරෙන් නිතරට යනුවෙන් තවත් කොටස් දෙකක් තිබුණා. මේ කොටස් රූපගත කරනවා කිව්වත් ඒ කෙරුණේ නැහැ. කොසම් වුණත් මේ චිත්‍රපටයේ අතිශය සාර්ථක වුණා. කොළඹ ලිබර්ටි සිනමා හලේ මංගල දර්ශනය පැවැත්වේ. එම සිනමා හලේ පමණක් දවස් 60කට වැඩිය තිරගත වුණා. මරදානි ක්‍රවුඩ්, ගල්කිසිය ඕඩියන්, දෙමටකොඩ මානෙල්, මීකමේ කිංස්, නුගේකොඩ නිව් මෙට්‍රෝ, පානදුර ජයමිනි, මොරටුව MS, කිරිබත්ගොඩ හිමාලි, කෑගල්ල ඡායා, මාතර නිව් සිනමා, අවිසාවෙල්ල චන්ද්‍රා, මහනුවර වෙම්බ්‍රි කියන සිනමා ශාලාවල තමයි ආසින් පොළොවට මුල්වරට තිරගත වුණේ.